අදත් අයිබෝන් කියලා පිළිගන්නව channel එකට ඔයාලා සිළු දෙනාම ඔයාත් face app දාගෙන දින්නේ එහෙනම් ඔයා දැනට අනතුරේ වැටිලා ඉවරයි video එක බලන්නත් කලින් ඉක්මනින් ගිහිල්ලා ඔයාගේ face app එක uninstall කරලා ඉන්න එහෙම නැත්නම් face app එක ඔයාගේ phone එකෙන් අයින් කරලා ඉන්න මේ දවස්වල facebook එකේ ඉන්න ඔක්කොම වයසට ගිහිල්ලා මේක දැන් trend එකක් විදියට පැතිරීගෙන යනවා හැමතැනම ලංකාවෙත් 80%කට වැඩිය මේක පැතිරිලා තියෙනවා මේක 2017 වර්ෂයේ තමයි මුලින්ම ව්‍යාප්ත වුනේ 2017 වර්ෂයේ වෙනකොට මේකට ක්‍රියාකාරී පරිශීලකයන් ඉඳලා තියෙනවා මිලියන 80%කටත් වැඩිය. එතකොට ඔයාම හිතලා බලන්න මේක කොච්චර පිරිසක් 2017 වර්ෂයේ භාවිතා කරලා තියෙනවද කියලා. දැනට මේ වෙනකොටත් ශ්‍රී ලංකාව ඇතුළත මේක 80%කට වැඩි පිරිසක් මේක භාවිතා කරනවා දැනට. මේ app එක භාවිතා කරන්න එපා කියලා ලෝකෙ පුරා ඉන්න සයිබර් සිකියුරිටි විශේෂඥයින් පවා මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙනවා දැනුම් දීම් කරලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සංගමයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේ app එක භාවිතා කරන්න එපා මේ app එක අවදානමක් තියෙන app එකක් කියලා. මම මේ මාධ්‍ය නිවේදනයත් ඕගොල්ලන්ට බලාගන්න වීඩියෝ එකේ පල්ලෙහින් දාලා තියන්නම්. ඇයි මේ face app එක භාවිතා කරන්න එපා කියන්නේ? ඇයි මේ face app එක මෙච්චර අනතුරුදායකයි කියන්නේ? face app එක නිර්මාණය කරන්න එකතන පුද්ගලයෙක්ම ට්විටර් පණිවිඩයක් මගින් දැනුම් දීමක් කරලා තියෙනවා මේ face app එක භාවිතා කරන්න එපා මේක අනතුරුදායකයි කියලා. එහෙම කියන්නේ හේතුව තමයි හිතන්නකෝ ඔයා ඔයාගේ ෆෝන් එකට මේ face app එක ඉන්ස්ටෝල් කරගත්තා කියලා. ඔයාගේ කිසිම අනුදැනුමකින් තොරව ඔයා දන්නේවත් නැතුව ඔයාගේ තියෙන සියලුම ෆයිල් ඇක්සස් කරන්න ඔයාගේ තියෙන ෆොටෝස් ඇක්සස් කරන්න මේ face app එකට හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ face app එකට තියෙනවා full network access එකක්. full network control access එකක් තියෙනවා. හිතන්නකෝ මේ network access එකෙන් පුළුවන් ඔයාගේ තියෙන සියලුම media file ඔයාගේ තියෙන සියලුම photos මේ face app එක නිර්මාණය කරපු අයගේ servers වලට upload කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ upload කරගත්ත photo කොච්චර කාලයක් මේගොල්ලන්ගේ servers වල තියාගෙන ඉන්නවද කියලා මේගොල්ලෝ දැනටමත් කිසිම නිවේදනයක් නිකුත් කරලා නැහැ, දැනුම් දීමක් කරලා නැහැ මේ upload වෙන file කොච්චර කාලයක් මේගොල්ලන්ගේ servers වල තියෙනවද කියන එක. එතකොට දැනට ඔයාට හිතා ගන්න පුළුවන් ඇති නේද ඔයාගේ තියෙන data වෙන කෙනෙක් අතට ගියොත් මේ face app එක නිසා කොච්චර අවදානමක් කොච්චර අනතුරේ වැඩිමක් ඔයා වෙනවද කියන එක. මෙන්න මේ හේතු නිසා තමයි ශ්‍රී ලංකා තොරතුරු සාක්ෂණ සංගමයෙන් ආ සයිබර් සිකියුරිටි විශේෂඥයින් පවා දැනුම් දීමක් කරලා තියෙන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙන්නේ මේ face app එක භාවිතා කරන්න එපා මේ face app එක අනතුරුදායකයි කියලා. මොකද ඔයාගේ පුද්ගලික දේවල් මේකෙන් එළියට යන්න පුළුවන් මේකෙන් අනවශ්‍ය දේවල් ඇති වෙන්න පුළුවන් නිසා තමයි මේ face app එක භාවිතා කරන්න එපා කියලා දැනුම් දීමක් කරලා තියෙන්නේ. දැනටමත් ගොඩක් දෙනෙක් මේ face app එක භාවිතා කරලා වයසට ගිහිල්ලා ඉවරයි. ඉස්සරහට සමහර විට තරුණ කාලේ ෆොටෝ ලීක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම දෙයක් වුණොත් අනිවාර්යෙන් තියෙන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෝ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්න තියෙන ආයතන දැනුවත් කරන්න. ඒත් එක්කම ඔයා දැනටමත් මේ face app එක භාවිතා කරනවා නම් face app එක අයින් කරලා දාන්න ඔයාගේ ෆෝන් එකෙන්. ඒත් එක්කම එහෙම නැත්තම් settings වලට ගිහිල්ලා app permission වලට ගිහිල්ලා මේ media file storage permission කියන එක අයින් කරලා දාන්න මේ face app එකෙන්. ඒත් එක්කම facebook එකට මේ face app එකේ permission දීලා ඔයාගේ email address username දීලා මේ face app එක භාවිතා කළා නම් facebook එකට ගිහිල්ලා facebook එකේ settings වලට ගිහිල්ලා එතනින් apps වලට ගිහිල්ලා මේ face app එක facebook එකෙමුත් අයින් කරලා දාන්න. ඒත් එක්කම web browser එකෙන් භාවිතා කරපු අය ඉන්නවා නම් එතනිමුත් මේ කිව්ව ආකාරයටම ගිහිල්ලා ඔයාගේ face app එක එතනින් අයින් කරලා දාන්න. මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. ඒත් එක්ක මොනාරි ප්‍රශ්න තියෙනවා නම් මේ ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි තවත් ආයෙත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඒත් එක්කම කියලා යන්න ඕන Tech Guide YouTube channel එක ඔයා subscribe කරලා නැත්නම් පල්ලෙහාට ගිහිල්ලා Tech Guide YouTube channel එක subscribe කරන්න. ඒත් එක්ක මේ ළඟින්ම තියෙන පොඩි බෙල් බටන් එකක් අන්නේ බෙල් බටන් එකක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මම මේ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනින් ඔයාලට වීඩියෝ එක බලන්න.